ගරු මන්ත්‍රීතුමනි, ප්‍රියනි, මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ගැටලු රාශියක් මුණ ගැහුණා. මේ ලොකුම චෝදනාව තමයි එල්ල කරේ ආණ්ඩුක ව්‍යවස්ථාවේ 41E ප්‍රකාරව මා විසින් ගන්නා ලද වැරදි තීරණයක් නිසා මේ තත්ත්වය මතුණයි කියලා. මම කියනවා කිසිම වැරදි තීරණයක් අපි ගත්තේ නැහැ. නියමිත ව්‍යවස්ථානුකූලව නිමරදිව බොහොම කල්පනා කළා, බොහොම සාක්ෂාත්ව හිතලා බලලා තමයි මේ තීන්දුව අරන් තියෙන්නේ. අපි ඒක ඔබතුමාලාට වැරදි වෙන්න පුළුවන්, වෙන කෙනෙකුට වැරදි වෙන්න පුළුවන්. නමුත් අපි හෘදය සාක්ෂියට එකඟව නිමරදිව මේ හැම කාරණයක් වෙන හොයලා බලලා තමයි මේ තීන්දුව ගත්තේ. ඒත් ඔබ ඔබතුමාත් එක කතා කරන්න දෙයක් නැහැ. ඔබතුමා හැමදාම වැරදි තර්ක මත ඉන්නේ. හරි, බොහොම ස්තුතියි. හරි, ව්‍යවස්ථාව අනුව අපි ඒ තීරණය ගත්තේ. හොඳට කතා සාකච්ඡා කළා. මේ එක තැනකදී කියනවා කිව්වා මම ගෙදර ඉඳන් මේ තීන්දුව ගත්තයි කියලා. ඒක සම්පූර්ණ වැරදි. ඒක එහෙම කතාවක් ව්‍යවස්ථාවේ කොහෙවත් නැහැ. If law condition those abstain votes are not in favor. ඒක තමයි මගේ තර්කයේ තිබුණේ. මේකේ ඡන්දය පාවිච්චි කිරීම 41E5 whereas it says the chairman of the chairman or other members of presiding shall not have an original vote, that is at the time of the voting. But in the event of an equality of votes in any question for decision in at any meeting of the council, the chairman or other members presiding at such meeting shall have the casting vote. ඒකයි මං පාවිච්චි කරේ. හරි, ඔබතුමාලා මොන විදිහට විග්‍රහ කරත් මෙතන කිසිම අවුලක් ප්‍රාදිනයක් උනේ නැහැ. සුප්‍රීම් උසාවිය එන්න අපි නිවැරදි වේ තීන්දුව අරන් තියෙනවා. අද තියෙන තත්ත්වය IGP පොලිස් වෛද්‍යතුමාගේ සේවය තහනම් කරලා තියෙනවා. නමුත් මම කියන්න කැමතියි මේකේ 41C වගන්ති යටතේ, ඒ වගේ 41C වගන්ති යටතේ ව්‍යවස්ථා සභාවේ අනුමැතිය සහ පාර්ලිමේන්තුවේ එකගතාවේ ඇතුව පත්තුණු මේ නිලධාරීන් ගැන වෙනම හැඳින්වීමක් තියෙනවා 41C වගන්ති යටතේ. ඒ C වගන්ති යටතේ ඒ උදවේක තනතුර හිස් කරනවා නම් අපේ සුසිල් ප්‍රේමජයන්ත ගරු ඇමතුමා කිව්වාගේ තනතුර හිස් කරනවා නම් තනතුර නතර කරනවා නම් විශේෂ වැඩපිළිවෙලක් තියෙනවා. ඒ වැඩපිළිවෙල අනුව ගිහිල්ලා උනේ ඒ කටයුත්ත කරන්න. එහෙම නැත්නම් ඒක ආයිමත් සුප්‍රීම් උසාවියට ගිහිල්ලා සුප්‍රීම් උසාවියේදී මේ තීන්දුව ගන්න වෙනවා. ඒ නිසා මේකේ දැන් ජනාධිපතිවරයාටවත් මේ තීරණය ගන්න බැරි තැනක තමයි මට නම් පේන විදිහට තියෙන්නේ. ඉතින් මේක මම වැරදි නම් තමුන් ආසල නිවැරදි කරගන්න උසාවියට ගිහිල්ලා. බොහොම ස්තුතියි ඒ සම්බන්ධයෙන් කියන්න තියෙන එච්චර.